පාසල් ආරම්භ වෙලා තියෙද්දි පන්ති කාමරයක ගත්තොත් අපි ළමයි 45 35ක් වැනි ප්‍රමාණයක් ඉගෙනු ලබනවා. එතකොට දැන් සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පවත්වන නිසා ඒ ළමයි 45ව 35 දෙනාම හරියටම සහභාගී වෙනවද? එනිදී දරුවා ඈතින් ඉන්නවා, ගුරුවරයාත් ඈතින් ඉන්නවා. ගුරුවරයා අදාළ රූප මාධ්‍ය ඔස්සේ පෙනුනේ හැර දරුවාට ආකාරයට දෘශ්‍යවන්නේ නැහැ. දින අපේ රටේ වැඩිපුරම කතාබහක් ලක් වෙන දෙයක් තමයි ගුරු සංගම් සමිතිය එකතු වෙලා මේ කරන වර්ජනය පිළිබඳව ඔබගේ කෙටි අදහස අපි ගත්තොත් විදුහල්පතිවරයෙක් විදිහට ඔබ එනිසා පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරයා කරන විප්ලවය මම හිතන්නේ අතිශ්‍රේෂ්ඨයි. ඒ නිසා ගුරුවරයාට යම් සමාජ වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඕන ගුරුවරු මේ අරගලයේදී උන් ටිකක් ඒ ආකාරයේ සාකච්ඡා කරන්නේ ඒක සාධාරණද කියන එක පිළිබඳව. අද ඔබලාගේ දිනය, අද ලෝක ගුරු දිනය. ඉතින් ලෝක ගුරු දිනය ගැන ඔබ විදුහල්පතිවරයෙක් විදිහට ඔබගේ කෙටි අදහස. ගුරුවරයා තමයි මේ සමාජ නිර්මාණය කිරීමේ මූලික බලවේගය බවට පත් වෙන ගුරුවරයා කියන සාධකය නැති වුණොත් මම හිතන්නේ මේ සමාජයේ මේ සියලු නිර්මාණවල නිද්‍රාශීලී ස්වභාවයක් මේක බලගැන්වීම අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ ගුරුවරු සදී පැහැදී ඉන්නවා. තමන්ගේ ප්‍රශ්න විසඳා ගත්තාම ඉක්මනින් පන්ති කාමරේ ගිහිල්ලා අර අතපස් වෙච්ච පංගුවද ගුරුවරු ප්‍රවීණ පාසලක් වන බණ්ඩාරවත්ත පරාක්‍රම මහාවිද්‍යාලය විදුහල්පති ජයන්ත බණ්ඩාරනායක මහත්මයාත් අපිත් එක්ක රැඳී සිටිනවා. ඉතින් අයිබෝන් ජයන්ත බණ්ඩාරනායක මහත්මනි, අයිබෝන්, අද ඔබලාගේ දිනය, අද ලෝක ගුරු දිනය. ඉතින් ලෝක ගුරු දිනය ගැන ඔබ විදුහල්පතිවරයෙක් විදිහට ඔබගේ කෙටි අදහස. අද ඇත්තම ලෝක ගුරු දිනය ඔක්තෝබර් මාස 5 වෙනිදා තියෙනවා. සෑම වර්ෂයකම එම දිනේ පදනම් කරන ලෝකය සහ ලංකාව එම දිනේ ඉතාමත්ම වටිනාකම මොකද ගුරු සාධකය ලෝකයේ සුවිශේෂ චරිතයක්. එන ගුරුවරයා තමයි මේ සමාජ නිර්මාණය කිරීමේ මූලික බලවේගය බවට පත් වෙන ගුරුවරයා කියන සාධකය නැති වුණොත් මම හිතන්නේ මේ සමාජයේ මේ සියලු නිර්මාණවල පැවැත්ම මම හිතන්නේ හිතා ගන්න අපිට බැරි වෙයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි තවත් ගුරු දිනයක් මේ ආකාරයට ගෙවිලා යනවා. ඉතින් අපි ගත්තොත් ගුරුවරයාට ඒ සමාජයේ අභිමානී සමාජයේ පිළිගැනීම සමාජයට ඔහුට තුළු බලගැන්වීම කොයිතරම් තියෙනවාද කියන එක සමාජලාට සමාජ වශයෙන් කතිකාවක් ඇති. නමුත් අපි ගත්තොත් ගුරුවරයා වටිනා සම්පතක්. ඒ නිසා ගුරුවරයා ගුරු දිනයක් පිළිබඳ කතා කිරීම ඉතා වටිනවා. මොකද ඔහුට එවැනි කෘතවේදිත්වයක් වාර්ෂිකරි කරක් හරි මද ගුරුවරයා බන්දනාමානි ලක්කන නිරන්තරින් මම හිතන්නේ ඒ ගැන කතා නොකරාට ඒ ගැන හඬනන ගෙවවාට දරුවන් දෙමව්පියන් සමාජයේ විවිධ බලවේග තවමත් අපේ වගේ රටවල් වල පෙරදිග සමාජයේ ලාංකික සමාජයේ මේ ගුරුවරයාට සුවිශේෂ තැනක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ගුරු දිනය ලෝක මට්ටමින් එහෙම කතා කරාත් නොකලත් මම හිතන්නේ අපේ සමාජයේ ගුරුවරයා සුවිශේෂ සාධකයක්. ඒ නිසා යාට වැඩුම් පිදුම් ලැබෙනවා. පූජාති පූජනීයන් කියන අපි සංකල්පයත් එක තමයි ඉන්නේ. ඒ නිසා ගුරු දිනය ගැන එවැනි පසුබිමක් ඉදලා කතා කරන එක වඩා වටිනවා. ඔබ මෙම පාසලට විදුහල්පතිවරයා ලෙස පත් වුණ දවසේ සිටම අද දක්වා ඔබ ආපු ගමන් මග අපි තාමත් කෙටියෙන් ගත්තොත් මේ පාසලට මම විදුහල්පතිවරයා ලෙස පැමිණියේ 2013 6/21 වන දින. ඒ අනුව මම අවුරුදු 8ක විතර සේවා කාලයක් මෙම පාසලේ රැඳී ඉඳලා තියෙනවා. ඒ මම හිතන්නේ මම එනකොට තිබුණු අභියෝගත් එක්ක පාසල ඉතාමත් කීර්තිමත් පාසලක්. මම යම් යම් හැලහැප්පීන් ඒ සමාජයේ සමාජ කතිකාවන් තිබුණා.
අපි ඒවා ඒ ප්‍රශ්න ඒ සමාජ අභියෝග ඒවත් එක්ක කතා කරගෙන අපි පාසලේ ඒ වළං හිටපු දරුවන් ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් ආශිෂ්‍යයන් ප්‍රජාස් කණ්ඩායම් එකතු වෙලා මේ පාසල සම්බන්ධයෙන් නැවත හිතා බලන්න අපිට අවකාශයක් ලැබුණා. ඒ නිසා මම දකිනවා මේ පාසල මම එමට පෙර තිබුණු තත්ත්වයට වඩා ක්‍රමක්‍රමයෙන් ඒ තත්ත්වය ඉදිරියට ගෙනෙමින් පාසල අද ජාතික පාසලක අභිමානය භුක්ති විඳ සමාජයට දරුවන්ට දෙමව්පියන්ට ඉඩකඩ ලබා දෙන්නේ. ඒ නිසා මට මගේ කෙටි ගමන් මේ ආකාරයට සනිටුහන් කරගන්න පුළුවන්. ළමයින්ට අධ්‍යාපනික වශයෙන් එක්තරා සම්දිස්ථානයකුත් ඔවුන්ගේ විෂය සමගාමී කටයුතු වලදී යම් තත්ත්වයකුත් මොකද මගේ දරුවන්ට ක්‍රීඩාවෙන් සෞන්දර්යෙන් නර්තනයෙන් ඒ වගේම වෙනත් කතික තරඟ සමාජ ඒ වගේ තරඟ වගේ නොයෙකුත් අවස්ථාවන් වල අපිට පාසලේ එහෙම අභිමානය රැකගන්න පිට කඩ විලා තියෙනවා. මොකද එීම අපේ වර්තමාන දරුවන් පන්ති කාමරය තුල අසුන්ගත අධ්‍යාපන ක්‍රමයකට ඉදීමත් එක්ක ඒ දරුවන්ගේ අපේක්ෂාවන් මල් පල ගන්න ඕනට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ පාසල් තුල මේ කෙටි ඉතිහාසය අපිට වඩා වටිනවා කියලා මට හිතෙනවා. මේ පිළිබඳව ඇගැයීමක් කළොත් ඒ වඩා ඒ සම්බන්ධ පිරිස් ගැන තවත් යම් යම් ප්‍රකාශනයන් කරයි. දැන් මේ දින අපේ රටේ වැඩිපුරම කතාබහක් ලක් වෙන දෙයක් තමයි ගුරු සංගම් සමිතිය එකතු වෙලා මේ කරන වර්ජනය පිළිබඳව ඔබගේ කෙටි අදහස අපි ගත්තොත් විදුහල්පතිවරයෙක් විදිහට ඔබ ඒ පිළිබඳව විවේචනයක් කිරීමට මම කැමැත්තක් දක්වන්නේ නැති වුණත් මෛතනි ගුරුවරුන්ට බලපාන සමාජ ප්‍රශ්නයක් එයට සාධාරණ සමාජ ප්‍රශ්නයක් මෙතන කතා වෙන බව පේනවා ඔවුන්ගේ වැටු පිළිබඳව. මම හිතන්නේ ඒ පිළිබඳව ඔවුන්ට එහෙම සාකච්ඡාවකට පෙළඹෙන්නට හේතු වෙලා තිබෙන්නේ මම හිතන්නේ ගුරුවරයා අනිකුත් සමාජයේ පුද්ගලයන් වගේම අනිකුත් වෘත්තිකයන් වගේම එක්තරා මට්ටමකට සමාජගත වුණේ නැත්නම් ඒ ගුරුවරයාගේ තියෙන වටිනාකම ඔහුගේ තියෙන බලගැන්වීම ඔහුට අවාසිදායක වෙන්න පුළුවන්. ඒක අවාසිදායක වෙන්නේ පුද්ගලික ඔහුට නෙමෙයි සමාජයට. මොකද දරුවන් නිර්මාණය කරලා දරුවන් සමාජයට ශක්තිමත් නිර්මාණකරුවන් හැටියට දැනුමින් පිරිපුන්නා හැටියට දරුවන් සමාජයේ නායකත්වයට යොමු කරන්නේ පාසල. ඒ නිසා පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරයා කරන මේ විප්ලවය මම හිතන්නේ අතිශ්‍රේෂ්ඨයි. ඒ නිසා ගුරුවරයාට යම් සමාජ වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න ඕන ගුරුවරු මේ අරගලයේදී උන් ටිකක් ඒ ආකාරයේ සාකච්ඡා කරන්නේ ඒක සාධාරණද කියන එක පිළිබඳව අපිට විවේචනයක් නැහැ. අපි ඒකෙදී ගුරුවරයා ඒ මට්ටමට ගෙනවිලා ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂාවන් මොකද ගුරුවරයා හොඳ වෘත්තිකයෙක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලය සමාජයට, එහි ප්‍රතිඵලය පාසලට, ඒ ප්‍රතිඵලය රටට, ලෝකයටත් ඒක වෙලපෙන්න පුළුවන්. ඒ නිසා ගුරුවරුන්ට එවැනි තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් ඕනෙ වෙනි අරගලයක දෙනවා වෙන්න පුළුවන්. දැන් අපේ රටේ පවතින මේ COVID-19 වසංගත තත්ත්වයත් එක්ක මේ ගුරු වෘත්තීය සමිතිය එකතු වෙලා මේ කරන ගුරු වර්ජනය ළමයින්ට බලපාන්නේ කෙසේද? අපි මේකෙදී යම් ඉගෙනුම් ක්‍රියාවලිය දැන් බිඳවැටීමක් තිබෙනවා. මම දන්න විදිහට මාසෙක විතර ඉඳලා ළමයින්ට ඉගෙනුමේ ක්‍රියාවලිය නැහැ. ඔව් එක්තරා කාලවකවානුවක ඉඳලා දරුවන්ට අධ්‍යාපනය නොලැබී තිබෙන බව අපි දන්නවා. නමුත් දරුවන්ට ඒ සමාජය වුන්ට අපි කොයිත් තත්ත්වයක් එක්ක වසර එකමාරක් විතර දෙකකට ආසන්න කාලයක් අපි ඇත්තටම දරුවන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගැනීම කරයුතු කරා ගුරුවරුන්. ඉගෙනුම් යනවටත් එක්ක එහෙම ඉගෙනුම් ක්‍රියාවලියට දායක වීමත් එක්ක දරුවන්ට මේ කාර්යය ඉතා හොඳින් කරගෙන යාමට ගුරු ඉඩක් කැපවීමක් මහන්සියක් ගත බවක් අපි දැක්කා. ඒකේ කිසිදු විවේචනයක් තිබුණේ නැහැ. අපිට ඒ පිළිබඳ ගැටලුවක් හොයා ගන්න තිබුණේ නැහැ. අපිට දැන් තියෙන ගැටලුව තමයි ගුරුවරුන්ට ඒ කටයුතු පවත්වාගෙන යාමේදී යම් ආකාරයක මේ ඔවුන්ගේ ප්‍රශ්න, ඒ කියන්නේ විශේෂයෙන් වෘත්තිමය ප්‍රශ්නයක් ඉදිරියට ඇවිල්ලා මේ තත්ත්වය
බිඳවැටෙල තියෙනවා. ඉතින් අපිට මේ තියෙන ගැටලුව තමයි දැන් මේ තත්ත්වයට එක්ක පන්ති කාමරය තුල යම් නිද්‍රාශීලී ස්වභාවයක් තියෙනවා. ඉතින් මේක බල ගැනීම අවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ ගුරුවරු සදී පැහැදී ඉන්නවා තමන්ගේ ප්‍රශ්න විසඳා ගත්තාම ඉක්මනින් පන්ති කාමරෙට ගිහිල්ලා අර අතපස් වෙච්ච පරිගොත ගුරුවරු හැම වෙලාවෙම තමන්ගේ කාලයයි දරුවන්ගේ කාලයයි කියලා දෙකක් නැද්ද නෑ. ඒ අය ගත්තේ තමන්ගේ කාලය හැටියට දරුවාගේ කාලය. ඒ නිසා දරුවාට යම් දෙයක් දෙන්න තිබුණා නම් ඔයට උදේ හවස දවල් රාත්‍රිය කියලා ගැටලුවක් නෑ. මම හිතන්නේ අපි සාමාන්‍ය පන්ති කාමරේ උගන්වන කොට මේ ඔන්ලයින් يعني කොයිට් නම් තත්ත්වයට යටතේ පන්ති කාමරවල ඔය මාර්ගගත ක්‍රමයට උගන්වන කොට කියලා ගුරුවරයාට එහෙම වෙනසක් තිබුණේ නෑ. සමහර උදේ ගුරුවරු පාන්දර 4ට නැගිටලා දරුවන්ට අධ්‍යාපනය කරනවා. සමහර අර හවස දවල් මහත මධ්‍යහනේ දහවලේදී දරුවන්ට එහෙම තියෙනවා. ඒ නිසා ගුරුවරයා මම හිතන්නේ සමාජ සංශෝධකයෙක් හැටියට ඔහු ඒ කාර්යය තියෙනවෝ තේරුම් ගත්තා. මගෙන් ඒ වෙලිය යුතු දේ වෙන්න ඕන කියලා. ඉතින් මේ ගුරු වර්ජිනීදී යම් බිඳවැටීමක් තියෙන බව ඇත්ත. ඒක විසඳා ගැනීමේ ගැටලුව තිබුණා. මම හිතන්නේ මේ தත්ත්වය වඩා ශක්තිමත් කරගෙන යන්න ඉතින් අදාළ පාර්ශ්වය පවත්වගෙන යයි. අපිට ඒ පිළිබඳව කතිකාවක් නැහැ. දැන් වෙනදට සාමාන්‍යයෙන් පාසල් ආරම්භ වෙලා තියෙද්දි පන්ති කාමරයක ගත්තොත් අපි ළමයි 45 35ක් වැනි ප්‍රමාණයක් ඉගෙනු ලබනවා. එතකොට දැන් සූම් තාක්ෂණය ඔස්සේ පන්ති පවත්වන නිසා ඒ ළමයි 45 හෝ 35 දෙනාම හරියටම සහභාගී වෙනවද සූම් ඔස්සේ මේවගෙන එකට? දැන් අපි ගත්තොත් අපි තියෙන සමාජ ආර්ථික පසුතලයන් එක්ක ඔබතුමා අහන ඒ ප්‍රශ්නෙට කරා ගැටලුවක් තියෙනවා. මොකද අපි ඇත්තරම සජීවී පන්ති කාමරයේදී ළමයි 45 දෙනාට වෙනත් බාහිර සාධකවල බලපෑමකින් තොරව ගුරු සාධකේ පදනම් කරගෙන ගන්නන්න පුළුවන්. ඔහුට කළු ලෑල්ලක් තියෙනවා, ඩෙස්පුටු තියෙනවා, අදාළ උපකරණ ගුරුවරයා සකස් කරගෙන එනවා. ඔහු ඒවා ප්‍රදර්ශනය කරමින් දරුවන්ට උගන්වනවා. පාඩම සමීප ඉඳගෙන ක්‍රියාකාර ස්වභාවයට උගන්වනවා. එතකොට ළමයි එක සජීවී සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සක්‍රීය දායකත්වය. නමුත් මෙතනදී දරුවා ඈතින් ඉන්නවා, ගුරුවරයාත් ඈතින් ඉන්නවා. ගුරුවරයා අදාළ රූප මාධ්‍ය ඔස්සේ පෙනුනේ හැර දරුවාට ඒ ආකාරයට දෘශ්‍යවන්නේ නැහැ. ඒ නිසා පන්ති කාමරයේ සාමාන්‍ය පන්ති කාමරයේදී තිබුණු සක්‍රීය දායකත්වය එක්තරා මට්ටමකින් සූම් තාක්ෂණයට මාර්ගගත අධ්‍යයන ක්‍රමයේ තුල බිඳවැටීමක් තියෙනවා. මොකද අපි ගත්තොත් දරුවන්ට සමහර ලාට අදාළ උපකරණ නැතිවීම අපේ රටේ ප්‍රශ්නයක්. ඒ වගේම සමහර වෙලාවට තාක්ෂණීය දැනුම නැතිවීම තව ප්‍රශ්නයක්. ඒ වගේම ආර්ථික වශයෙන් තියෙන හැකියාවේ තියෙන අඩු ලුහුණුකම් නිසා දරුවන්ට මේ උපකරණ නීත්‍ය ආකාර ලබා ගැනීම නැතිවක් තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට පාරිසරික ප්‍රශ්න, ඒ වගේ අපි සංනිවේදනයේදී ඇති වෙන පාරිසරික ප්‍රශ්න, ඒ අපි ඒ තරංගමාලා ඒ අදාළ අපිට දකින්නේ තියෙන තාක්ෂණ ගැටලුත් මේකට බලපාලා තියෙනවා. මේ නිසා බාසන ආකාරයට දරුවන් 35 දෙනෙක් 45 දෙනෙක් වෙනවා. සමහර වෙලාවට දරුවෝ මේ සූම් තාක්ෂණය ඔස්සේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න පුළුවන්. අපිට අර ප්‍රශ්න මගහරවා ගන්න පුළුවන් නම් අපිට පුළුවන් ඊට වඩා යන්න. නමුත් දැන් සාමාන්‍ය පන්ති කාමරයේදී තිබුණු තත්ත්වයට වඩා මේ පන්ති කාමරයේදී ළවදුවන් යම් ආකාරයකට ගැටලුවක් ලක් වෙන බව අපි ප්‍රායෝගිකව දකිනවා. මොකද අපේ ගුරුවරු මේ සම්බන්ධයක සාකච්ඡාවක් කරනවා. ගම්පහ බණ්ඩාරත් පරාක්‍රම මහාවිද්‍යාලය කියන්නේ සියනෑ කොරළේ පරණම පාසල මගේ දැනීමේ හැටියට. ඉතින් පාසල අපි කියන්නේ පාසල ආරම්භ වුණ දවසේ සිට අද දක්වා පාසල ඔබ ගෙනාපු ගමන් මඟ ගත්තොත් කියන්නේ ඔබ පාසලේ විදුහල්පති ලෙස බාරගත් දවසේ සිට අද දක්වා ආපු ගමන් මඟ අපි ගත්තා. පරාක්‍රම විද්‍යාලය අපි ගත්තොත් වසර 153ක් විතර ඉතිහාසයක් තියෙන ප්‍රදේශයේ මහිතන් දන්න ආකාරයට පැරණිපුත පාසලක්. එතකොට ඒ පාසලේ ඒ පෞරාණික ඉතිහාසය මේ දක්වා එනකොට එහි පසුබිම විවිධ ආකාරයකට ගොඩනගලා තියෙන බව අපි. ඊටාම පුංචි පොල්ලතු පැලකින් පටන්ගෙන ඊට පස්සේ අද වගේ නොවුනත් මීට කලින් පුරුසෙවිලි කළ ගොඩනැගිලි මම හිතන්නේ ගුරු ගෙදර අධ්‍යයන ක්‍රමයට පස්සේ ඇති වෙච්ච අපේ රටේ
පෞරාණිකම ගොඩනැගිලි තියෙනවා නම් ඒ ගොඩනැගිලි වලින් කීපයක් අපේ පාසලේ තවමත් තියෙනවා. ඒවට මම හිතන අවුරුදු 100කට වැඩි ඉතිහාසයක් තියෙනවා. ඒතට ඒකෙම පේනවා අපේ පාසල ඉතා පැරණි පෞරාණික පාසලක් කියලා. ඉතින් එහෙම පුංචිවට ආරම්භ වෙලා ඊට පස්සේ මේ මම හිතන මේ පාසල මගේ ඉතිහාස දැනුම අනුව මේ පාසල ගැහණු පිරිමි පාසල් දෙකක් හැටියට දෙපැත්තක තිබිලා තියෙනවා. කාන්තා දරුවන් සඳහාත් පිරිමි දරුවන් සඳහාත්. එතකොට ඉන් පස්සේ 1920 ගණන් විතර වෙනකොට මේක නැවත මිශ්‍ර පාසලක් හැටියට නිර්මාණය වෙලා 1929 විතර කනිෂ්ඨ පාසලක තත්ත්වයට පත් වෙනවා. එතකොට ඉන් පස්සේ අවුරුදු 50ක විතර ඉතිහාසයේ ගියාට පස්සේ තමයි මේ පාසල මහාවිද්‍යාලයක් බවට පරිවර්තනය වෙන්නේ. පරණවිතාන විදුහල්පතිතුමාගෙත් අපේ ජේ.එෆ්. ජයකොඩි විදුහල්පතිතුමාගෙත් කාලෙයි. ඊට පස්සේ ඒ ආකාරයට අවුරුදු තවත් 70ක් විතර ගිහිල්ලා තවනි 50ක් විතර නැවතත් ගිහිල්ලා ඒ නැවත ඒ පාසල ජාතික පාසලක ප්‍රභාවයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේක එහෙම විවිධ අවස්ථාවන් වල පාසල වරින් වර අවදි කීපයකින් සංවර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉතරම පාසලක් හැටියට සතුටුපත් වෙනවා. මමට වඩා මේක සතුටුපත් වෙනවා ඇති. ඒ ප්‍රජාවේ ඒක නායකත්වයේ දුනු පිරිස් වෙන්න ඕනේ. අපි මේ ඵලය භුක්ති විඳින්න ඉන්නවා. ඔබ කුඩා කල සිට මේ ගුරු සේවයේ දක්වා ඔබගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් ගත්තොත් අපි කොහොමද? ඔව් ගුරු ජීවිතයේදී මා ඉතා ලාබාල අවස්ථාවේ ආවේ. මම වෘත්තියට ප්‍රවේශ වෙනකොට අවුරුදු 23ක් 22ක් වගේ වයස ඉතා තරුණ අවදී. එතකොට ඒ කාලයේදී අපිට ගුරුවරයෙකුට පරිචයක් නැති නිසාත් ඒ වෘත්තිය පිළිබඳ ලොකු අවබෝධයක් නැති වුණත් අපි දරුවන් සමග ඉගෙනුම බෙදා හදා ගන්නට විවිධ ආකාරයේ මැදිහත් වීම සිද්ධ වුණා. ඒ නිසා ඇත්තටම ඒ පරිසරයත් එක්ක ලබාගත්තු අත්දැකීම් අනුව බලපුවාම අපි අද මම අද විදුහල්පතිවරයෙක්වට එන්නට ඒ අත්දැකීම් අපි මගේ ගුරු ජීවිතය ආරම්භ වෙන්නෙම ජේෂ්ඨාංශයේ දරුවන් එක්ක. එතකොට ඒ දරුවන් එක්ක එකතු වීමත් එක්ක අපිට පේනවා දැන් විශේෂයෙන්ම ඒ වයස්වල දරුවන්ගේ තියෙන මානසික සමාජීය ප්‍රශ්න අපිට තේරුම් බේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒ දරුවෝගේ බලපාන සමාජ ප්‍රශ්න මානසික ප්‍රශ්න ඒවා තේරුම් අරගෙන ඔවුන් තැනකට ගෙනියන්නට ගුරුවරයෙක් හැටියට මට ඒ හැකියාව ලැබිලා තියෙනවා. අද විදුහල්පතිවරයෙක් හැටියටත් එවැනි දහස් ගණන් දරුවන්ගේ නායකත්වය මෙහෙවන්න මට හැකියාව තිබිලා තියෙනවා.